පාස්කු ප්‍රහාරයේ වින්දිතීන් බවට පත් වූ පුද්ගලයින්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසාධිකරණ හමුවේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන්නයි ඉල්ලා හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා. එම අභියාචනා පෙත්සම රුපියල් 21,000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියම කළා. කොළඹ දිසාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය අවලංගු කොට වන්දි ඉල්ලා පාස්කු වින්දිතින් විසින් ගොනු කළ නඩුවලින් තමන්ව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අභියාචනා පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ඉතින් අපි දකිනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කොයිතරම් කටමැත දෙඩෙව්වත් නීතියේ පරමාධිපත්‍ය තුලින් පෙන්වල දුන්නා. එතුමා මේ පාස්කු බෝම්බ ප්‍රහාරවලට වග කියන්නට ඕන. ඒ නිසා තමයි එතුමාට විරුද්ධව නඩු පවරා පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ කියන දේ අද අපිට පෙන්වලා දුන්නා. ඉතින් පාස්කු වින්දිතීන්ට මෙය සාධාරණ ජයග්‍රහණයක්. ඉතින් අපි සන්තෝෂ වෙනවා ඒ අනුව. ඉතින් අපි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට බොහොම ආදරයෙන් මතක් කරන්නට ඕන. මේ කටමැත දොඩවන්නේ නැතිව දැන් එතුමා පිළිගන්නට ඕන එතුමාගේ අතින් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකීම් පැහැරහැරුණා. ඒ නිසා එතුමා ඒ සම්බන්ධව ලොකු වැරැද්දක් කළා කියන දේ එතුමා පිළිගන්නට ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.